අයිබෝන් දරුවනේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා අද දිනෙන් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා අපි පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය අපි දැන් සති 4ක් 5ක් නේද සති 6ක් විතර මේ වෙනකොට අපි පන්තිය පවත්වලා තියෙනවා ප්‍රශ්න පත්‍ර අපි ගිය සතියේ ඉඳලා පටන් ගත්තා වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න නේද දැන් එතකොට ඔය දරුවන් මේ අවුරුද්දේ ඕ ලෙවල් ඉන්න ළමයිට फेब्रवरी मसे इलांग फेब्रवरी मसे विभाग प्रवर्तन निमित तव मस पहाक्तर मे मे मसद मे मसे तीव्र विभाग अट तव मस पहाक्तर तम कटे मे तमंगे विषय धनम अवबोधक विभाग मून दिंट वस्तावटे पंतिम वार विभाग प्रश्न पत्र पलवीन वार पेपर तम साकनी साकटस नैद ऐटे वाट्सअप समूह वाले यमुकर पेपर एक गीसती प्रश्न साकच्चा करके अभी अद इतर प्रश्न साकच्चा कर फस्ट पेपर एक अवसान करेंट पे इलांग सती अभी मेके सेकंड पेपर एक कथा करना रईट सेकंड पेपर अभी इलांग सती कथा करना इतो अपट मे पेपर एक संपूर्ण पेपर कटे संपूर्ण अवसान पलवीन सह देवनी पेपर रईट इट पे अभी ఒకటికి దేవని వార పేపర్ తుంగిని వార పేపర్ సాకచ్చా කරනවා නේද ఒకటి ඊට පස්සේ පුහුණු විභාග විදිහට අපි පවත්වන විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන යන අතරතුරේදී ඔකටට අවශ්‍ය විෂය දැනුම ඔකටට විෂය පෝෂණය කරන්න අවශ්‍ය දැනුම අපි ලබලා දෙනවා. ඒ වගේම තමයි ඔකටි විභාගයට මුහුණ දෙන දරුවන් විදිහට විභාගෙදී කොහොමද ඔකටට කටයුතු කරන්න ඕනේ? විභාග අවස්ථාවේදී ඔකටට කොහොමද කටයුතු කරන්න ඕනේ? विभाग मोहन दोहमद पीलितर सपयानी कोहमद परीक्षक विभाग बलापुर मोनवागे पीलिंदी धनवत् बलापुर मे पवर्तन नोमले पवर्तन पंतिमाला तुलदी ये हिंदा मे सद मे कोट की आलू अंट शाखर नुकड़वा पंतिमाला संबंध विषय कर्म संबंधे यावत् बीमा कपिकन अपडेट मोनवास गाना පාසල් අධ්‍යාපනයේ ගුරුස් වෙලා ඉන්නේ හැබැයි දරුවෝ ඔකට එක විභාගෙදී එහෙම පැහැල්ලු බවකින් උත්තර පත්‍ර නැත්තම් ප්‍රශ්න පත්‍ර ලැබෙයි කියන දේ අපට හිතන්න බෑ නේද මේක කොහොම තරඟකාරී තියුණු විභාගයක් රයිට් එහෙනම් අපි දැන් බලමු ප්‍රමාණවත් දරුවෝ පිරිසක් අපට එකතු වෙලා ඉන්නවා එහෙනම් අපි බලාගමු අද බලමු 20 වෙනි ප්‍රශ්නේ නේද අපි එතකොට අද ගිනුම් කරන්නේ පැත්ත තමයි සාකච්ඡා කරන්නේ එදා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස සාකච්ඡා කරලා ඉවර කරා බලන්න දරුවෝනේ විශේෂයෙන් ප්‍රශ්නෙන් කියනවා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් පහත දැක්වේ ණය හිමියකු තරංගට රුපියල් 5000ක් ගෙවීම ඉහත ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත පිළිවෙලින් දක්වා රයිට් හරිද එතකොට දරුවනේ අපි නිරුම්කරණයේ ආරම්භයේදී අපි කතා කරනවා මොනවද මේ ගනුදෙනුවක් කියන්නේ මොකද්ද ගනුදෙනුවක හඳුනා ගැනීම මොනවද අපි මේවා අපේ තියරි ක්ලාස් එකේදී සාකච්ඡා කරලා තියෙන්නේ නේද අපි මේකට සමගාමීව इत दवा अभी थीयरी पंक्ति आरंभ कर लवत्वागण थीयरी रिविजन एकोलावसर लमाइट दहाकोलाहालु विषय निर्देश आवरण पारधि अभी इदा तवस दिखे हतर वेनक दिखक पंक्तिया अभी पवत्वागण अवश्य कट्टिन्न मंगेके धनुंदिना कोहमद अभी पंक्त करगणे अन्नीट इतको अभी गणदिनुवक संबंधे गुत्तेम गणदिनुवक हनुनागण मोके व्यापारे गणदिनुवक सिद्धुना किल अपट तहवर वेन्नी मूलाश्र लेखन नेतोटी गणदिन गिनम पत्र हनुन गंटे दागे मूलाश्र लेख सह गणदिन पुत्र सटाकरण पुत्र मूलिक पोत्न गणदिन दिलदीना नायकू तरंगट रुपया पंदा गवीम मेक सटाकरण मूलाश्र लेखने सह मूलिक पुत मुखाद किल हन ने नायकोट मुदलिन गेवने का मुखाद मूलाश्र लेखने मूलाश्र लेखने गंट वेन्नी मुखाद मुदलिंग गेवीम नाइहिमेकट अभी गेवन मुका दे धर विसीवेन उत्तर लखनऊ कर चट बॉक्स ओपन कर उत्तर उद्रीपात कर वस्ताव रईट मुकाते अभी मुदलिंग गेवन को गेवीम वाउचर नहीं गेवीम वाउचर सह मुदाल पोत ऐन पट तुंगिन उत्तरे विधीर गंड पुलवा तुंगिन पीलितर विधीर गंड पुलवा විස්වේනි ප්‍රශ්නේ නේද තුන්වෙනි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වවුචරය සහ
ගෙවීම් වවුචරය සහ මුදල් පොත රයිට් 21 වෙනි ප්‍රශ්නෙට යන් වැඩිවීම හර අඩුවීම බැර යන දිප්ප සටහන් මූලධර්මය අදාළ වන ගිනුම වන්නේ ආ එතකොට අපි දිප්ප සටහන් රීති ඉගෙන ගන්නවා දිප්ප සටහන් මූලධර්මය ඉගෙන ගන්නවා නේද අපිට එතකොට මේ මූලධර්මය මත පදනම තමයි අපේ ලෙජරේ තියෙන ගිනුම් වල ගණදෙනු සටහන් කරන්නේ නේද අපි දන්නවා ගිනුමක නේද අපි මේව සරලව හඳුනාගත්තොත් ගිනුමක් කියන එක ගිනුම මේකේ හර කියලා පැත්තක් තියෙනවා දර කියලා පැත්තක් රයිට් ඔකට මේ මුල ඉඳලාම කරගෙන යන්නේ රෝකට මම ඒකයි මේ පළවෙනි වාරේ পেපර් වලින් පටන් ගත්තේ. එතකොට ගොඩක් දරුවන්ට විෂය නිර්දේශයේ ආවරණය වෙලා නැති ගැටලු අපි දන්නවා. රයිට්. එතකොට මේ ගිනුමේ හර සහ දර කියලා පැති දෙකක් තියෙනවා. එතකොට යම් මගයක් ගිනුමකට හර කරන්නේ ඇයි? තවත් ගිනුමක යම් මගයක් ගිනුමට දර කරන්නේ ඇයි කියන හේතුව අපට පැහැදිලි වෙන්නේ ගිනුම් කරන දිස්සටහන් රීති. නේද දරුවෝ? දිස්සටහන් රීති. එතකොට ඒ දිස්සටහන් රීතියට අනුව මේ සටහන් කරන ගිනුමක් ගැන තමයි අහන්නේ. බලන්න වැඩිවීම හර අඩුවීම බැර යන දිස්සටහන් මූලධර්මය ඇතුළත් ගිනුම මොකක්ද? හරි. අපි නැතත් එහෙම දිස්සටහන් රීතිය අපි කංගාල ගත්තොත් මතක් වෙන්න ඕක කට්ටියට නේද? මේක අපේ තියරි පන්තියත් අපි සාකච්ඡා කරලා තියෙනවා. කමන්නේ අපි ගමු නේද? මෙතන තියෙනවා ගිනුම් වර්ගය හයි ටෝකටේ මතක් වෙන්න ඕනේ. මෙතන තියෙනවා වැඩිවීම මෙතන තියෙනවා අඩුවීම රයිට් අපි ටග්ගල ඒ ටික ලියා ගන්න අවශ්‍ය දරුව නේද අපි දන්නා වත්තම් ගිනුම් තියෙනවා පළමුව වගකීම් ගිනුම් තියෙනවා හිමිකම් ගිනුම් තියෙනවා ආදායම් ගිනුම් තියෙනවා වියදම් ගිනුම් තියෙනවා නේද ওই ගිනුම් වර්ග පහන තියෙන අපේ ළඟ රයිට් අපේ ළඟ ගිනුම් වර්ග පහ තමයි තියෙන්නේ එතන බලන්න මෙතන වත්කම් වල වැඩිවීම අපි සටහන් කරන්නේ කොහොමද පුතේ හර කිය. වත්කම් වල අඩුවීම නම් අපි බැර. ඔය මතක තියා ගන්න ඕනේ. වගකීම් වල වැඩිවීම බැර. අඩුවීම හර. හිමිකම් වල වැඩිවීම බැර. අඩුවීම හර. ආදායම් වැඩිවීම බැර. අඩුවීම හර. වියදම් වැඩිවීම හර. අඩුවීම බැර. ඔන්න පුතේ කිලිසටාන් රීතිය. නේද අමතක කෙනෙක් ඉන්නවා නම් මතක් කරගන්න පුළුවන් රයිට් එකෙන් අහනවා අපෙන් වැඩිවීම හර අඩුවීම බැර වැඩිවීම හර අඩුවීම බැර වැඩිවීම හර අඩුවීම බැර ඔන්න සටහන් දෙක ඔය ඔය සටහන යොදන ගිනුම් ගිනුම මොකද්ද කියලා අහනවා නේද දුම් වට්ටම් ගිනුම කියන්නේ පොතේ දැන් අපිට මේ ගිනුම් පහ නෙවෙයි දීලා දෙන්නේ මේ ගිනුම් පහට අපි උදාහරණ විදිහට පාවිච්චි කරන ගිනුම් තර අපිට දීලා තියෙන ගිනුම් වර්ගය ගිනුම අපි බලන්න ඕනේ මේ වගේ මොන ගිනුම් වර්ගයකට අදාළ වෙන්නේ කියලා නේද මොන ගිනුම් වර්ගයකට අදාළ වෙන්නේ කියලා බලන්න ඕනේ බලන්න දුම් වට්ටම් කියන්නේ මොකද්ද පුතේ දුම් වට්ටම් කියන්නේ ඔව් උත්තර ලකුණු කරනවා හොඳයි එවනවා දුම් වට්ටම් කිව්වේ වියදම් ගිනුමක් නේ මෙන්න මේ වියදම් ගිනුමක් දුම් වට්ටම් කිව්වේ ලද වට්ටම් කියන්නේ ආදායම් ගිනුමක් විකුණුම් ගිනුම කියන්නේ ආදායම් ගිනුමක් ගෙවල් කුලිය ආදායම් ඒකත් ආදායම් ගිනුම. එහෙනම් වැඩිවීම හර අඩුවීම බැර තියෙන්නේ මොන වගේද පුතේ? වියදම් ගිනුම් වල. එහෙනම් වියදම් ගිනුම තමයි අපට උතර දීලා තියෙන්නේ මොකද්ද? දුන් වට්ටම්. දුන් වට්ටම් කියන්නේ අපේ ව්‍යාපාරයට වියදමක්. නේද? එහෙනම් උත්තරේට අපිට ගන්න වෙන්නේ 21ට ගන්න වෙන්නේ මොකද්ද පුතේ? 1 පළවෙනි පිළිතුර. 1 හොඳයි. අපි යම් 22ට විසි දෙකට ඔව් උත්තර එවද්දී ප්‍රශ්නාංකෙත් එක්කම දාලා එවන්න එතකොට අපට පැහැදිලි. රයිට් විසි දෙකේ කියනවා ගණ දෙනුවක් සටහන් කිරීමට අදාළ දිස්ස සටහන් පහත දැක්කේ ගණ දෙනුවක් සටහන් කිරීමට අදාළ දිස්ස සටහනක් පහත දැක්කේ ඔව් මුදල් පොත හර 50000යි බැංකු ගිණුම බැර 50000යි ඉහත ගණ දෙනුව නිසා ව්‍යාපාරයේ අපෙන් අහනවා දිස්ස බලපෑම නේද දිස්ස බලපෑම අපි විසි දෙක කතා කරන්නේ දිස්ස බලපෑම උත්තරේ වෙනවා. ඔකට දන්නව නම් පුතේ චැට් බොක්ස් එකේ උත්තර එවන්න අපිට. එතකොට මට ඔකටගේ දැනුම පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. රයිට්? හරි. එහෙනම් මේ දිත්ත සටහනත් එක්ක බැඳුණු අනිත් එක තමයි පුතේ දිත්ත බලපෑම. නේද? අපි දිත්ත සටහන ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්නවා දිත්ත බලපෑම. ගණු දෙනුවක් වුණාම මේකේ දිත්ත බලපෑමක් තියෙනවා. එහෙනම් මෙයා දිත්ත සටහනක් දීලා දෙනවා අපෙන් අහනවා දිත්ත බලපෑම. අපි ඉගෙන ගන්නේ කොහොමද පුතේ ඔක? අපි ඉගෙන ගන්නේ දිත්ත බලපෑම ඉගෙනගෙන ඒ තුලින් දිත්ත සටහනට තමයි අපි යන්නේ.
හැබැයි පරීක්ෂකරයා මෙතෙන්දි කොහමද අහලා තියන්නේ ਦਿੱත්ත සටහන දීලා ඒකෙන් අපෙන් ਦਿੱත්ත බලපෑම අහලා තියෙනවා බලන්න මුදල් හර බැංකු කිලුම බැර මුදල් හර වෙන්නේ පුතේ වත්කම් වැඩි වෙනකොට නේද ඔව් හැම උත්තරයක්ම දිනවා වත්කම් වැඩි වේ කියලා බැංකු කිලුම බැර වෙන්නේ බැංකු කිලුම බැර වැඩි වීම බැර වෙන්නේ බැංකු කිලුම කියන්නේ වගකීම් කිලුම බලන්න බැරවීම වැඩ මේ වැඩිවීම බැර බැංකු කිලුම එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද පුතේ 22 ට 2 ඔව් හරි උත්තර දාලා තිබ්බා දරුවෝ හොඳයි ඒ උත්තර දාපේ දරුවෝ හොඳයි නේද අනිත් දරුවෝ ලියා ගන්න උත්තරේ 22 ට 2 එතකොට මම ප්‍රශ්නේ කියනවා උත්තරේ කියනවා නෙවෙයි මම උත්තරේ පැහැදිලි කරනවා ඔකට හරිද රයිට් ඊට පස්සේ එක බලන්න 23 හැම විටම හරශේෂයක් පෙන්වුම් කරන ගිනුමක් වන්නේ ආ හැම වෙලාවෙම හරශේෂයක් පෙන්වුම් කරන්න පුළුවන් මොකද්ද නයිහිමි ගිනුම කියන්නේ පුතේ මොන ගිනුමක්ද නයිහිමි ගිනුම කියන්නේ මොන ගිනුමක්ද ඔව් 23 ටත් උත්තරේ වන්න බලන්න දන්න කට්ටිය නයිහිමි ගිනුම කියන්නේ වගකීම් ගිනුමක් නේද වගකීම් ගිනුමක් එහෙනම් ඊට පස්සේ කොමිස් ආදායම් ගිනුම ආදායම් ගිනුමක් හරිද බැංකු ණය කියන්නේ වගකීම් ගිනුමක් එහෙනම් අපි දන්නා දරශේෂයක් තමයි වගේ තියෙන්නේ නිතරම තියෙන්නේ හැබැයි බැංකු ණය පොලිය කියන්නේ පුතේ වියදම් ගිනුමක් වියදම් ගිනුමක ශේෂය තියෙන්න ඕනේ කොහොමද දරුවෝ හරට තියෙන්නේ වියදම් ගිනුමක ශේෂය නේද එහෙනම් පුතේ අපට 23 ට පිළිතුරු විදිහට ගන්න පුළුවන් නේ කොහොමද 23 ට පිළිතුරු විදිහට ගන්න පුළුවන් නේ 4 23 ට 4 එක දරුවෙක් 3 කියලා ලකුණු කරලා දිනා පුතේ 3 එන්නේ නැහැ අයියේ 3 වෙන එකේ තියෙන්නේ කොමිස් ආදායම් ආදායම් ගිනුමක් වෙනවනම් මේකේ බැර ශේෂයක් තමයි අපට හඳුනා ගන්න වෙන්නේ තේරුණාද පුතේ එයා ලකුණු කරගන්න හරියට හරිය උත්තරේ 23 ට එන්නේ 4 නේද මොකද්ද බැංකු ණය පොලිය ගිනුම රයිට් අයියේ බැංකු ණය පොලිය කියන්නේ අපේ වියදම් ගිනුම තේරුණාද වියදම් ගිනුමක් නම් ඒක හැම වෙලේම හරශේෂයක් තමයි පවතින්නේ හරිද පුතේ එහෙනම් 24 ගන්න වත්කමක මෙන්ම වගකීමකම දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ආ වත්කම් සහ වගකීම් ගැන අහනවා ඉතින් අපි කතා කරලා තියෙනවා නේද අපි තියරි ක්ලාස් වල කතා කරලා තියෙනවා වත්කම් වගකීම් වල ලක්ෂණ වත්කම් වගකීම් නිර්වචනය කරලා තියෙනවා නේද වත්කම් වගකීම් නිර්වචනය කරලා තියෙනවා ඒ වගේ ලක්ෂණ කතා කරලා තියෙනවා මෙයා අහනවා අපි වත්කම් වල මෙන්ම වගකීම් වලක් තියෙන ඔය ලක්ෂණයක් වන්නේ මොකක්ද කියලා බලන්න මොනවද තියෙන්නේ කියලා ව්‍යාපාරයේ පාලනයට යටත් වීම වර්තමාන බැඳීමක් තිබීම අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වීම ව්‍යාපාරයේ අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා එීම ඒතර කලබල වෙන්න පාඩුවේ පුතේ ඔය කට්ටිය බලන්න ඕනේ මේකේ වත්කම් සහ වගකීම් වලට දෙකටම තියෙන ලක්ෂණේ මොකද්ද කියලා නයික් බලමු අපිට උත්තර එවලා තියෙන දරුව කොහොමද කියලා ඔව් 24ට එවලා තියෙනවා කොහොමද එන්න ඕනේ පුතේ 24ට 3 වෙනි එක නේද වත්කම් සහ වගකීම් වල දෙකේම තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද පුතේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම කියන්නේ ඒතර ඕකට මේ ප්‍රශ්න කියවනකොට નિરાයාසයෙන් ඕකටගේ පිළිතුරු ඕකටට සිහිපත් වෙන්න ඕනේ තේරුණාද ආයාසයෙන් තොරව ඕකටට මේ පිළිතුරු මතක් වෙන්න ඕනේ දැන් මෙතන අනිත් දරුවෝ කොහොමද දන්නේ ළමයි කියේ මේ ඉන්න සෑහෙන ප්‍රමාණයක් ඉතින් ඒකෙන් එක්කෙනෙක් දෙන්නේ තමයි පිළිතුරු ලකුණු කරන්නේ නේද නොදුරක් කොහොමද නැත්තම් නොසලකා හරිනවද දන්නේ නැහැ දන්න ගමයි පිළිතුරු ලකුණු කරන්න එතකොට මට ඔකට්ටියගේ මේ දැනුම් මට්ටම මට තේරෙනවා හරිද පුතේ ඒතර යම් කිසි තන් දරුවෙකුට මේ 10 11 ව්‍යාපාර අධ්‍යනයේ කොටස් ටික රිවිෂන් විදිහට මුල ඉඳලා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර ගන්න ඕන නම් පුතේ ඉරිදා පස්වරු දෙකේ ඉඳලා 4 වෙනකම් පන්තියක් තියෙනවා මේක තියරි වගේ නැත්තම් තියරි රිවිෂන් එකට යන්නේ විෂය කරුණු ටිකයි සියලු පාඩම් ටික ආවරණය කරනවා මම ඒකේ ටයිම් ටේබල් එක දාලා තිනවා මේ මාසේ කරන පාඩම් ටික හරිද එතකොට මේ නම්බරයට මැසේජ් එකක් කරන්න මම ඊතර එකක්ගේ දැනුවත් කරනවා කොහොමද මොන පාඩම්ද කරන්න කියලා මේ දවස්වල අපි ගිනුම් කරන්නේ මුල් ටික කරලා තියෙන්නේ මුල් පාඩම් ටික කරලා තියෙන්නේ ඉදිරි සතියේදී අපි මූලික පොත් ටික සාකච්ඡා කරනවා මූලික පොත් සියල්ල සාකච්ඡා කරලා මේ මාසයේදී ගිනුම් ශේෂ පරීක්ෂම දක්වාම අපි සාකච්ඡා කරනවා
අපි හෙට හෙට 10 හෙට තියෙනවා අපිට 12 19 26 කියන දවස් තුනේ කරන පාඩම් ටික මම group එකට දාලා තියෙනවා. හරිද? එතකොට මේ පාඩම් ටිකෙන් 26 වෙනිදාට අපි ශේෂ පිරික්සම දක්වාම සියලු ගණන් ටික ඉවර කරනවා පාඩම් ටික. හරිද? 10 වසරේ accounts ටික සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරිද? වැරදි නිවැරදි කිරීම පමණයි තියෙන්නේ. ඒක අපි ඔක්තෝබර් මාසයේ පටන් ගන්නවා. හරිද? එතකොට 12 19 26 කියන මම දවස් ටිකේ ටයිම් ටේබල් එක මම දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නනම් පුතේ 11 මේකෙදී අපි එතකොට 10 11 කියන සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා. 10 11 විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනවා. ඉරිදා දෙකේ ඉඳලා හතර වෙනකම් පන්තිය තියෙන්නේ. මේකට පුතේ අපි මාසික පන්ති ගාස්තුව රුපියල් 500ක් අය කරනවා. බොහොම සාධාරණ ගණනක් ඔකට මාස 5ක් විතර සම්බන්ධ වෙන්න තියෙන්නේ. නේද? එතකොට රුපියල් 2500ක් වගේ ඔක්කොම යන්නේ. රයිට්. මේ රුපියල් 500කට ඔකට එකේ පරණ අවුරුදු දෙකක විෂය කාරණු ටික ඔක්කොම ඔකටට මේ ක්ලාස් එකකින් ආවරණය කරගන්න පුළුවන්. රයිට්. එතකොට ඔකටිය හරි ඔකටික යාළුවන්ට හරි මේ විෂය නිර්දේශ ආවරණය කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඔකටිය මේ පන්තියට යොමු කරන්න. රයිට්. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් පුතේ මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. එතකොට අපි අවශ්‍ය විස්තර ටික දෙනවා. කොහොමද අපි පන්ති කරගෙන යන්නේ? මොකද අනිවාර්යයෙන්ම අපි ඔකටිය විභාගයට යන්න කලින් 11 වසර සම්පූර්ණ 11 වසරේ තියෙන විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන්නේ සියල්ල ආවරණය කරලා සියලු විෂය කරුණු ඔකටට කියලා දෙනවා. රයිට්. මේකෙන් ඉඳලා රිවිෂන් එකක් වගේ ඉක්මනට ඉක්මනට පාඩම් ටික හොඳට පැහැදිලි කරලා හැබැයි ඉක්මනට ඉක්මනට කොට උඩින් පල්ලෙන්නේ නෙවෙයි සටහනකුත් එක්ක නේද සටහන් නැති ළමයිට මේ මාස පහෙන් විභාගය කොට දාගන්න පුළුවන් මට්ටමින් අපි විෂය නිර්දේශය ආවරණය කරලා දෙනවා. එහෙනම් දන්න කට්ටියට පුතේ පණිවිඩය දෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි 25ට යන් මිහිරි ව්‍යාපාරයේ 2019 1 දිනට ගිණුම් කරන සමීකරණයේ පහත පරිදිවිය කොහොමද ගිණුම් කරන සමීකරණය වෙලා තියෙනවා මම මෙතන ලියන්නම් වත්කම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කොහොමද වෙලා තියෙන්නේ වත්කම් 250000යි වත්කම් 250000යි හිමිකම 180යි වගකීම තියෙනවා 70000යි වගකීම 70000යි ඔන්නම ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්න දීලා අපට කියනවා ගිණුම් කරන සමීකරණය මෙහෙම තියෙනවා අපට කියනවා රුපියල් 20000ක පිරිවැය වූ බාණ්ඩ තොගයක් රයිට් කියව ගන්න රුපියල් 20000ක පිරිවැය වූ බාණ්ඩ තොගයක් රුපියල් 25000කට ණයට විකිණීමෙන් පසු ගිණුම් කරන සමීකරණයට පවතින ආකාරය හරිද පුතේ කරුණා කරවක් න කාරුණික ඔකට එකින් ඉල්ලා සිටිනවා මේ විදිය ගාණක් විභාගයට ආවොත් පුතේ හිතින් හදලා උත්තර ගහන්න යන්න එපා ඔකට කිට වරදින හරිද මේ ප්‍රශ්නේ නොවෙන්න පුළුවන් හැබැයි ඕ ලෙවල් එකට එන්නේ මීට වඩා අමාරු ප්‍රශ්නයක් ගිනුම් කරන සමීකරණ වලින් හරිද ඔ කට්ටිය හිතින් හිතලා මේකට දාන්න ගියොත් එහෙම වරදින හරිද ඒ හින්දා හොඳම වැඩේ ඔ කට්ටිය කටු වැඩ කොලේකටක් දාලා ගිනුම් කරන සමීකරණය ලියලා ලකුණු කරලා බලන්න ගණන් දිනුව ගිනුම් කරන සමීකරණයට ඇතුළත් කරලා බලන්න බලමු මොකද්ද වෙන්නේ 20000ක පිරිවැය වූ බාණ්ඩ තොගය 25000කට ණයට විකිණීමෙන් හරිද පසු ගිනුම් කරන සමීකරණය පිරිවැය වූ බාණ්ඩ තොගය 20000ක පිරිවැය වූ බාණ්ඩ තොගය කරාන මොකද වෙන්නේ වත්කම් වලින් 20000ක් අඩු වෙනවා නේද වත්කම් වලින් 20000ක් අඩු වෙනවා අපි විකුණන්නේ ණයට එහෙනම් ණය ගැතියන්ට එකතු වෙනවා 25000 නේද මේකේ ලාභය කොච්චරද 5000ක් එකතු වෙනවා කොහෙද පුතේ හිමිකමට නේද අපෙන් අහන්නේ මේකේ ප්‍රතිඵලය සුද්ධ ප්‍රතිඵලය අහන්නේ නේද ගිණුම් කරන සමීකරණය උත්තර සපේ පොළමයි ඉන්නවා හොඳයි මම අනිත් ළමයි පැහැදිලි කිරීම කරන්නේ ඈ රයිට් එහෙනම් මෙතන පුතේ 250000ක් තිබ්බා මේකේ 20000ක් අඩුලා ආයේ 25000ක් එකතු වුණා සුද්ධ වශයෙන් කොච්චරද එකතු වුනේ 255000යි මෙතෙන්ට පුතේ 5000යි 185යි වගකීම් වෙනස් වුණාද නෑ පුතේ බලන්න ඔන්න ඔම උත්තරයක් තියනවාද කියලා 255000යි 80000යි 70000යි 85000යි 70000යි නේද අපට 25ට දෙවෙනි පිළිතුර අපට ඉස්මතු වෙලා පේනවා කෙලින් 25000ට 25ට දෙවෙනි උත්තරේ පේනවා නේද අන්න ඒ විදිහට ක්‍රමානුකූලව උත්තරේ ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ දරුවෝ හරිද නැතුව හිතේ දැක්ක ගමන්ම උත්තර ගහන්න යන්න එපා ඇයියේ ඔකට කොමස් පේපර් එකට කාලය හොඳටම ප්‍රමාණවත් හරිද කාලය මදි කියලා කලබල වෙන්න එපා අනවශ්‍ය විදිහට
උත්තර ලකුණු කරන්න යන්නත් එපා කලබල වෙලා හරිද පුතේ හොඳට හිතලා මේ විදිහට හදලා උත්තරේ වා ගන්න මේ උත්තරේ වාගේ පේපර් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා හරිද එතකොට ඔයාලට 100% ෂුවර් වාන් ලකුණු කරපු උත්තරේ හරි කියලා හරිද ඒ ඉඳන් මේ විදිහට උත්තරේ හදලා පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න හැම වෙලේම හරි අපි යන යම් 26ට බලන්න මොකක්ද කියන්නේ ව්‍යාපාරයේ ලාභයේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශනයේ කුමක්ද හරි හොඳට බලන්න සාවද්‍ය ප්‍රකාශනය සාවද්‍ය නේද සාවද්‍ය මොකද්ද සාවද්‍ය කියන්නේ පුතේ වැරදි පිළිතුර කියන එක නේද ඔව් 26ට බලමු උත්තරේ මොකක්ද කියලා උත්තරේ වල තියෙනවා හොඳයි ආදායම් සහ වියදම් අතර වෙනස සමවිතම ලාභයේ වේ ලාභය anu වියදම ඉක්ම වූ ආදායමයි ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ සමවිතම ව්‍යාපාරයේ ලාභයේ හිමිවන්නේ අයිතිකරුපය සමවිතම ලාභයේ හිමිවන්නේ අයිතිකරුපය ඔව් ඔන්න පුතේ බලන්න 26ට දැන් මට උත්තරය එවලා තියෙනවා එක්කෙනෙක් එවලා තියෙනවා 3 කියලා එක්කෙනෙක් එවලා තියෙනවා 1 කියලා තව එක්කෙනෙක් එවලා තියෙනවා පුතේ 4 කියලා හරිද අපෙන් අහන්නේ සාවද්‍ය ප්‍රකාශන. ඒ කියන්නේ වැරදි ප්‍රකාශනේ මොකක් සම්බන්ධයෙන්ද? ලාභය සම්බන්ධ. පළවෙනි එක ලකුණු කරලා තියෙන එකෙක් 26ට 1 කියන. බලමු ඒක මොකද වෙන්නේ කියලා. එයා කියන ආදායම සහ වියදම අතර වෙනස සෑම විටම ලාභය වේ. ආදායම අඩු කිරීම වියදම. මොකද වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? සෑම විටම ලාභය වෙනවද? නෑ ලාභය හෝ අලාභය මෙහෙම හිතන්නකෝ ආදායම 150යි වියදම 100යි ලාභය කීයද 50යි ආදායම 150යි වියදම වෙනවා අපට 200යි එතකොට මොකද වෙන්නේ අලාභයක් නේද එන්නේ එහෙනම් සෑම විටම ලාභය වෙනවද නෑ අලාභය වෙන්නත් පුළුවන් මේ දෙක අතරේ වෙනස නේද අලාභය වෙන්නත් පුළුවන් මේ දෙක අතරේ වෙනස. රයිට් එහෙනම් අපෙන් මේ සමවිතම ලාභය වේ කියන එක අපට ගන්න බා වැරදි ප්‍රකාශනයක්. සාවද්‍ය ප්‍රකාශනය. හරිද? සාවද්‍ය ප්‍රකාශනය. ඊට පස්සේ තව එක්කෙනෙක් ලකුණු කරලා දිනවා 26ට 3 කියලා. 26ට 3. බලමු 3ෙන් මොකක්ද කියන්නේ? ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ. ඔව්, හරිනේ පුතේ. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. එහෙනම් ඒක වැරදි ප්‍රකාශනයක්ද නෑ ඒ ප්‍රකාශනය හරි නේද දරුවෝ දැන් මතන සාවද්‍ය කියන වචනේ හරියට අවබෝධ කරගෙන නැති ප්‍රශ්නයක් තියෙන මට හිතෙනවා නේද එහෙනම් ඒක නිවැරදි ප්‍රකාශනයක් ඒක නිර්වද්‍ය ප්‍රකාශනයක් එහෙනම් ඒක නෙවෙයි මෙයා අපෙන් උත්තරෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සාවද්‍ය ප්‍රකාශනය තේරුණාද දරුවෝ අන්නේ හින්දා කට්ටිය MCQ වලට උත්තර ලියනකොට හොඳට හොඳට බලන්න තව දරුවෙක් හතරවෙනි එක සමවිතම ව්‍යාපාරයේ ලාභේ හිමිවන්නේ අයිතිකරුපය. හරිනේ. ලාභේ නම් අයිතිකරුපය හිමිවෙන්න. ඒකනේ අපි ඒක හිමිකමට ගලපන්නේ. නේ, ඒකත් නිවැරදි ප්‍රකාශනයක්. නිර්වද්‍ය ප්‍රකාශනයක්. සාවද්‍ය ප්‍රකාශනයක් නෙවෙයි. නේද පුතේ? හරි. එහෙනම් ඕකේ 26ට එන සාවද්‍ය ප්‍රකාශනය කුමක්ද කියලා අහන්නේ පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? 26ට පළවෙනි පිළිතුර සාවද්‍ය ප්‍රකාශනය මොකද්ද? ආදායම වියදම අතර වෙනස සමවිතම ලාභේ වේ කියන්නේ. ඒක දරුවෝ සෑම විටම ලාභය වෙන්නේ නැහැ අලාභය වෙන අවස්ථාවක් තියෙනවා මේ තියෙන උදාහරණ නේද ආදායම් වියදම් වල සාපේක්ෂ වෙන සමූහ එක වෙනස් හරිද රයිට් ඉතින් ඔකට පුතේ එක ලකුණක්වත් අහක දාගන්න එපා නේද මොකද ඔකට දන්නවා දැන් ඔකටගේ පේපර්ස් දෙක අවස්ථා දෙකකදී බැලේ නේද මීට අවුරුද්දකට දෙකකට විතර කලින් එහෙම තිබ්බේ නැහැ ඔයාගේ ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි එකම පරීක්ෂකවරයා තමයි බැලුවේ දැන් එහෙම නැහැ පුතේ එක බලන්නේ වෙන එක්කෙනෙක් දෙක බලන්නේ වෙන එක්කෙනෙක් එහෙම නැත්නම් එක්කෙනා වුණත් අවස්ථා දෙකකදී බලන්න එකම අවස්ථාවේදී නෙවෙයි බලන්නේ අවස්ථා දෙකකදී බලන්න මෙතන බැලුවනම් පුතේ ඔයාට 74යි නේද අපි දන්නවනේ ඉතින් 74යි 0.5 නේද ඔය වගේ තිබ්බොත් එහෙම ඉතින් මොනවාරි කරලා සෙකන්ඩ් පේපර් එකෙන් ලකුණු භාගයක් ඔයාට ඇදලා දෙන්න පුළුවන් අවස්ථාවක් ඇති दशम पाईने
අපරාධ කොල්ලට ඒකක් දෙන්න තිබ්බ අවස්ථාව කියලා හිතනවා. හැබැයි මෙහෙම හිතනවා කියලා මෙතන ඉන්න පරීක්ෂකවරයාට ඒ දශම පහ එකතු කරන්න හැකියාවක් නැහැ. නේ. හැබැයි මෙතන එක සහ දෙක පේපර් එක එකට බලනකොට මේ දශම පහ කියන එක මේ සෙකන්ඩ් පේපර් එකෙන් හොයා ගන්න පුළුවන්. නේ. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් එහෙම දශම පහක් කියන එක හොයා ගන්න බැරි වෙන්නේ නැහැ. හැකියාව තියෙනවා. නේද? අපි කියන්නේ එහෙම ඔක්කොම කරනවා කියලා නෑ. ඒ වුණාට ඉතින් අපි පුතජන මිනිස්සුනේ නේද? හැංගීම් දැනීම් තියෙන මිනිස්සුනේ. එතකොට ඒක අවස්ථාවක් ඉබැබැයි මේ කරපු දෙයින් ඒක වැළපුණා. නේ? හොඳයි මේ කරපු වැඩේ හොඳයි නේද? ඇයි ඒ? එතකොට සැබෑ දක්ෂයාට තමයි A එකක් ගන්න පුළුවන්. B එකක් ගන්න පුළුවන්. නේද? පරීක්ෂකරයාගේ හිත වුණා කියලා ළමයාට A එකක් දුන්නොත් මොකද වෙන්නේ? සැබෑ දක්ෂතාවය එළියට එන්නේ නැහැ. නේද? හ්ම්? හරි. රෙකෝඩින් එක දානවද කියලා අහලා තියෙනවා. නේද? ඇයිදින් දරුව රෙකෝඩින් බලන්න ඉන්නේ ලයිව් ක්ලාස් එකේ ඉන්න පුළුවන් නම්. නේද පුතේ? ලයිව් ක්ලාස් එකේ ඉඳලා කමෙන්ට් තියෙන ගැටලුවක් හොයාගෙන නේද? රයිට්? කොහොමත් මගේ ෆ්‍රී ක්ලාස් වල රෙකෝඩින් එක මම දානවා මගේ YouTube channel එකේ. ඒක subscribe කරලා තියාගන්න. රයිට්? YouTube channel එක search කරන්න තුෂාන්ත රාජකරුණ කියලා. හරිද? තුෂාන්ත රාජකරුණ කියලා YouTube channel එක share කරන් මේ search කරලා තියාගන්න මේ සර්ච් කරලා සබ්මිට් කරලා තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එතකොට ඔය කට්ටියට මගේ ෆ්‍රී ක්ලාස් වල සහ මගේ account වලට අදාළ දේශන ඔය කට්ටියට ඒ channel එක හරහා බලන්න පුළුවන් හරිද ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒක ඔය කට්ටියට වැදගත් වෙයි විශේෂයෙන්ම අපි ඉදිරියේදී සත්‍ය දවස් වලත් අපි රෙකෝඩින් කරලා YouTube channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා මොකද විශේෂිත ගණන් තියෙනවා අවසාන ගිණුම් බැංකු සැසඳුම් වැරදි නිවැරදි කිරීම වගේ සුවිශේෂී ගණන් තියෙනවා අපි ඒවා වෙනම ඒ ගණන් විතරක් අපි රෙකෝඩ් කරලා ඒ ගාන පැහැදිලි කිරීම පමණක් අපි රෙකෝඩ් කරලා ඒක අපි YouTube channel එක හරහා ප්‍රචාරය කරනවා මේ ඉඳ ඔය කට්ටිය ඒ channel එක subscribe කරලා තියාගන්න සුශාන්ත රාජකරණ කියලා තේ search කරන් YouTube එකේ එතකොට ඒක subscribe කරලා තියාගන්න ඔය කට්ටියට වැදගත් වෙයි ඉදිරි පාඩම් විෂය කොටස් ඒකෙන් ආවරණය කරගන්න පුළුවන් වෙයි right විශේෂයෙන් අපට පැයක් තුල මේ සියල්ල සාකච්ඡා කරන්න අමාරු වෙන්නේ. හරිද පුතේ? හරි. ඊට පස්සේ ලියාගන්න 27 ප්‍රශ්නේ බලමු. ලදවට්ටම් ගිනුම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනය වන්නේ. ඔන්න බලන්න. කලින් එකෙන් එවි මොකද්ද සාවද්‍ය ප්‍රකාශනේ. ඊට පස්සේකින් අහන්නේ නිවැරදි ප්‍රකාශන. ඒ හින්දා ඒව ගැන හරි පුතේ. මමත් මම channel එකට මම දානවා. ඔකට channel එකෙන් බලා ගන්න පුළුවන්. right निर्वाद्य प्रकाशन मुखादम गिनम संबंध निवर्दि प्रकाशन बांड नायट गेदी मुल वटिनाकमेन्दवट मुदलट गेदी मुल वटिनाकमेन अडुरण लबण अगय अट मुल वटिनाकमें अडुरण अगे जीवित काले तो नयमी अंट मुदल गेवी मेदी अडुरण अगे जीवित काले तो නායකයන්ට මුදල් ගෙවීමේදී අඩු කරන අගය වේ. මොකක්ද දෙන්නේ පුතේ? හරියට කොහමද? අපි ලදවට්ටම් කියලා සලකන්නේ අපි ගිනුම්ගත කරන්න ගන්නෙ පුතේ මොනවද? මුදල් වට්ටම්. නේද? මුදල් වට්ටම් සිදු වෙන්නේ මුදල් පියවීම. නේද? මුදල් පියවීමේදී තමයි මුදල් වට්ටම් අපි දෙන්නේ. අපි ණය හිමියෙකුට අපි මුදල් ගෙවනකොට එයා ඒ වටිනාකමෙන් අඩු කිරීම අපට වට්ටම අපට ලැබීම අපට වාසිය නේද ඒක අපි හඳුන්වනවා ලද වට්ටම කියලා හැබැයි ණයගැතියෙකුට ණයගැතියෙකු අපට මුදල් ගෙවද්දී අපි ඔහුට ලබා දෙන අඩු කිරීම අපි හඳුන්වනවා මොකද්ද මුදල් ගෙවීමේදී අපි ඔහුට ලබා දෙන අඩු කිරීම අපි කියනවා දුන් වට්ටම අපි ලබා දෙනවා යාට දෙනවා දුන් වට්ටම ලද වට්ටම කියන්නේ අපි ණය හිමියන්ට මුදල් ගෙවන්නදී වට්ටම ලැබෙන්නේ අපට ඒකයි අපි ඒකට ලද වට්ටම කියන්නේ එහෙනම් පුතේ උත්තරය එන්නේ මොකද්ද 27ට එන්නේ 3 වෙනි පිළිතුර නේද පුතේ 27ට එන්නේ 3 වෙනි පිළිතුර දරුවෙක් දිගටම උත්තරට ගියා ලකුණු කරනවා බොහොම හොඳයි නේද එහෙම තමයි උනන්දුවෙන් උද්‍යෝගයෙන් පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ හරිද ඉතින් පුතේ අනිත් දරුවන්ට මොනවා හරි පාඩම් වල ගැටලුවක් තියෙනවා නම් තියරි කොටස් වල මේකට සම්බන්ධ වෙන්න ඒතර අපි දැන් සැප්තැම්බර් මාසේ අපි හිට කරන්නේ දෙවෙනි ක්ලාස් එක ඒතර ඔකට සල්ලි කියලා පන්තියට සම්බන්ධ වුණොත් ඔයාලට සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ රෙකෝඩින් එක දෙනවා රයිට් සහ
අපි සැප්තැම්බර් මාසෙත් කරපු ක්ලාස් වල රෙකෝඩින් එක දෙනවා සැප්තැම්බර් මාසේ පන්ති වලට මුදල් ගෙවලා සම්බන්ධ වෙන කට්ටිය. රයිට්. මේකට සම්බන්ධ වුණොත් අපි අගෝස්තු මාසේ නෙමෙයි අගෝස්තු මාසේ රෙකෝඩින් ටිකයි සැප්තැම්බර් ගිය සතියේ රෙකෝඩින් ටිකයි ලබලා දෙනවා මේ මාසේ සම්බන්ධ වෙන දරුවන්ට. නේද? අපි ගොඩාක් ළමයි මුලදී එකතු කරගන්න එකයි මොකද අන්තිම පාඩම් ගොඩාක් ළමෝ හිතන් ඉන්නේ අපි අන්තිමේට අන්තිම පාඩම් ටික කියලා අහගන්න නැහැ. අපි පොඩ්ඩක් වෙනස් ක්‍රම වේදයකට මේක කරන්නේ අපිට අවශ්‍ය ළමයිට වැදගත් කියන පාඩම් ටික අපි මුලින් කරනවා. හරිද? එහෙනම් ඔකට අන්තිමේට පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න එපා. නේද? එතකොට ඔකට මග ඇරිලා තියෙ ගොඩක් කොටස් අපි ගිනුම් කරන ටික තමයි මුලින් කරගෙන යන්නේ. ඒ හින්දා තියරි ක්ලාස් එකේදී අපි නැත්නම් ඒක රිවිෂන් එකේදී ඔකට කරන 10 11 සම්පූර්ණ විෂය නිර්දේශය. කොමස් ටික පුතේ ඔකට මතක තියාගන්න පුළුවන් විශේෂ ක්‍රම වේදයකට. නිබන්ධන හරහා සාකච්ඡා කරන්න. හරිද? ඔත්පිරෙන්ට නෝට්ස් දෙන්නේ නැහැ. කොමස් කොටසදී අපි ලස්සන නිබන්ධන කට්ටලයක් හදලා තියෙනවා. ඒ නිබන්ධන හරහා තමයි ඔකට රිවිෂන් ක්ලාස් එකේදී අපි නෝට් එක දෙන්නේ. ඒ හින්දා ඔකට මතක තියාගන්න ලේසි අමතක වෙච්ච කරුණු නැවත මතක් වෙනවා. නේද? කලමනාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර සංවිධාන, සංනිවේදනය, දන්නවනේ ඔකට තියෙන විශේෂ කොටස් ටික, ඒ ටික සියල්ලම අපි ආවරණය කරලා දෙනවා. ඒ වගේම ගිණුම් කරන්නේ අවසාන ගිණුම් දක්වා ගැළපෙලිත් එක්ක අවසාන ගිණුම් හදන කම්ම අපි කරලා දෙනවා. මේ මාස පහ හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒ හින්දා ඔය කට්ටි හරි ඔය කට්ටිගේ යාළුවන්ට හරි මේ පණිවිඩය ලබලා දෙන්න අවශ්‍ය දරුවන්ට ඒ උදව්ව කරන්න. රයිට්? හරි. එහෙනම් අපි යම් 28ට බැංකු අයිරාව වත්කමකි වගකීමකි ආදායමකි වියදමකි මොකද්ද පුතේ? බැංකු අයිරාව කියන්නේ අපිට මොකද්ද? බැංකු අයිරාව. බැංකු අයිරාවට කලින් අපිට අපි ගත්තොත් බැංකු ගිණුම නේද? බැංකු ගිණුම. බැංකු ගිණුමේ පුතේ හරශේෂයක් අපිට එනවා. නේද? අපි හිතමුකෝ අපි ගාණ හදාගෙන ගිහිල්ලා පාගේ ශේෂය බැර පැත්තෙන් හර පැත්තට එනවා ඊගේ ශේෂය. ආ මෙහෙම ඇවිල්ලා තියෙනවා නම් අපි දන්නවා නේද? මේක වත්කම් ගිණුමක් කියලා. හැබැයි බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද පුතේ? අපේ ගිණුමේ තියෙන මුදල් වටිනාකමට වඩා අපි ගෙවීම් සිදු කරලා තියෙනවා. එහෙනම් අයිරාවක ශේෂය පවතින්නේ කොහොමද? කාල පරිච්ඡේදයේ අවසානයේ. නේද? කොහොමද? හර පැත්තෙන් තමයි පාගේ ශේෂය යන්නේ. දරපැත්තර තමයි ඊගේ ශේෂය වෙන්නේ. ආ එහෙනම් මේ අවස්ථාවේදී බැංකු ගිණුම අපි කියනවා මොන ගිණුමක්ද පුතේ? වගකීම් ගිණුමක්. ඇයි දර ශේෂයක් තියෙන්නේ? බැංකු අයිරාවක් තියෙනවා. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද දරුවෝ? වගකීම් ගිණුමක්. බැංකු අයිරාවක් පවතින වෙලාවේ විතරක බැංකු ගිණුම මොකද්ද වෙන්නේ පුතේ? බැංකු අයිරාවක්. නේද? හරි. 28 29ට යම් පුතේ ඊට පස්සේ අපි 28ටත් උත්තරේ වල තියෙනවා හොඳයි 2 කියලා බැංකු අයිරාව නේද 29ට යන 29ට යන රයිට් 29ට 29 කියන්නේ මොකද්ද පුතේ බැංකු ප්‍රකාශනයේක හරපැත්තේ සකහන්ව තිබූ රුපියල් 10000 ආ බැංකු ප්‍රකාශනයේ දැන් ඔකට ටික සටස් ගාලා ඔළුවට එන්න ඕනේ මොකද්ද මේ බැංකු ප්‍රකාශනයේ නේද අය කවුරුත් මතක් කරලා දෙන්න ඕනේ නැහැ නේද මේසෙට තට්ටු කර කර කකුලට පයින් ගලා වටපිට බලන්න ඕනේ නැහැ. ඉස්සරහා මේසෙට පයින් ගහන්න ඕනේ නැහැ. නේද? බෙල්ල කඩාගෙන පිටිපස්ස බලන්න ඕනේ නැහැ. ඔයාලට ප්‍රශ්නේ කියවද්දිම තේරෙන්න ඕනේ මොකද්ද මේ බැංකු ප්‍රකාශනය කියන්නේ? මොකද්ද පුතේ බැංකු ප්‍රකාශනය කියන්නේ? ආ අපි දන්නවා ජංගම ගිණුම් හිමියෙකුට නේද? බැංකුවෙන් අපට යා ළඟ තියෙන අපි වෙනුවෙන් පවත්වාගෙන යන ගිණුමේ පිටපතක්. කොපි එකක් ගිණුම් හිමියට එවනවා. ඒ වන්නේ කාගේද? බැංකුවේ තියෙන account එකේ පිටපතක්. හරිද? ඊට පස්සේ ඒක එවනවා අපට අපේ ගිණුමත් එක්ක සංසන්දනය කරලා බලන්න කියලා. හරිද? එහෙම එවන බැංකු ප්‍රකාශනයක හර පැත්තේ තියනවලු 10000. හර පැත්තේ. හරිද? ඒක මොකද්ද වෙන්නේ? හර පැත්තේ 10000ක් තියනවා නම් ඒක මොකද්ද වෙන්නේ පුතේ? අපි දන්නවා බැංකුව අපේ ගිණුමට හර කරන්නේ අපේ ගිණුමෙන් අඩු වෙන්න තියෙනද? හරිද පුතේ ඕක පුතේ අපි දැන් ඊළඟ සතියේ සති දෙකේ හෙටින් පටන් ගන්න සතියේ අපි මුදල් පොත කරනවා මුදල් පොත හා සුළු මුදල් පොත සම්පූර්ණයෙන් අවසන් කරනවා ඊට පස්සේ සතියේ අපි බැංකු සැසඳුම් පටන් ගන්නවා බැංකු කියන්නේ බැංකු ගිණුම හා බැංකු සැසඳුම් එතකොට ඕක අපි අපේ පොත්වල කොහොමද අපි සටහන් කරන්නේ බැංකුවේ පොත්වල කොහොමද සටහන් කරන්නේ කියන දේ ළමයාට බොහොම නිර්වුල්ව කියලා දෙනවා හරිද බොහොම නිර්වුල්ව පැහැදිලිව අපි කියලා දෙනවා
කොහොමද මේ දෙපැත්තෙන් එකම ගනුදෙනුව දෙපැත්ත එකක් කියලා සටහන් කරන්නේ අපේ පොත්වල අපි කොහොමද සටහන් කරන්නේ ඒක ඒකව බැංකුව කොහොමද එයාගේ පොත්වල සටහන් right ඒව අපි ඊළඟ සතිය දෙකේදී අපේ theory class එකේදී බැංකු ගිණුම සහ බැංකු සැසඳුම කරන පාඩමේදී ඔය සියල්ල කියලා බැංකු සැසඳුම හදන්න පුතේ බොහොම සිම්පල් බොහොම සරල ක්‍රමවේදයක් කියලා දෙනවා ඔයාට ගනුදෙනු කටපාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ ඒක right ඔයාට මොන මොන විදිහේ බැංකු සැසඳුමේ වැරද්දක් තිබ්බත් අඩුපාඩුවක් තිබ්බත් සැසඳුම තුලදී ඔයාට ඒක වඩාත් නිවැරදිව සහ නිවැරදිව තහවුරු වෙන විදිහට ඒක සකස් කරන ගන්න විදිය පිළිබඳ බොහොම සරල ක්‍රම වේදයක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා හරිද පුතේ එහෙනම් ඉදිරි සති දෙක තුනදී ඔය කට්ටියට මූලික පොත්වල සියලු පාඩම් කොටස් ටික ආවරණය කරගන්න පුළුවන් අපේ මේ ඉරිදා පන්තියට සම්බන්ධ වුණා හරිද මේ වෙනකොට සම්බන්ධ වෙලා නැති දරුවෝ ඉන්නවා නම් සම්බන්ධ වෙන්න මම දන්නවා මෙතන ඉන්න දරුවෝ කීප දෙනෙක් ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ වගේම අදත් මේකට අලුතෙන් දරුවෝ සම්බන්ධ වුණා අපේ ප්‍රී ක්ලාස් එකට අලුතෙන්ම දරුවෝ ටිකක් සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් ඒ කට්ටියට අපි කියන්නේ ඇවිල්ලට සැප්තැම්බර් මාසයේදී මේකට ක්ලාස් ෆීස් ගෙවන්න රට වහලා තිබ්බා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි කාඩ් පේමන්ට් වලින් කරන්න පුළුවන් QR කෝඩ් පේමන්ට් එකෙන් කරන්න පුළුවන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් අවශ්‍ය නම් කෙනෙකුට ATM එකට ගිහිල්ලා සල්ලි තැම්පත් කරන්න පුළුවන් හරිද අම්මා තාත්තා ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඒකෙන් කාඩ් පේමන්ට් එකක් කරන්න පුළුවන් මම ඒකට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා right ඒතර ඔකටික රහස්‍යභාවය තියෙන විදිහට ඒ කාඩ් පේමන්ට් එක කරන්න පුළුවන් නේද ඔන්ලයින් බාණ්ඩ ගන්නකොට ඔකටට ගෙවන්නේ කාඩ් පේමන්ට් එකෙන් අන්න ඒ විදිහට ගෙවුවට පස්සේ මුදල් ටික මට එනවා ඔකටටත් මැසේජ් එකක් එනවා මට මෙහෙම ගෙවුවා කියලා මගේ නමත් එක්කම ඔකටට මැසේජ් එකක් එනවා මෙච්චර ප්‍රමාණයක් ගෙවුවා කියලා right ඒකට ගන්න කලින් ඔකටි මගේ ළඟ රෙජිස්ටර් වෙන්න ඕන ඔකටි රෙජිස්ටර් නම්බරයක් මම ලබලා දෙනවා ඒ නම්බර එක අරගෙන තමයි ඔකටි කාඩ් පේමන්ට් එක කරන්න ඕන එතෙන්ට ඔකටි නම්බර එක එන්ටර් කරන්න ඕන එතකොට තමයි ඔයා මුදල් ගෙවුවා කියලා මට මැසේජ් එකක් එනවා හරිද පුතේ ඉතින් ඒකට දැනගන්න මට මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න 11 වසරට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. හරිද දුවේ පුතේ? හරි. අපි යන් ඊට පස්සේ 30. අනේ 29. 28 නේ කරේ. 29. 29 කරා. හරි. මොකක්ද දෙන්නේ? 29 ට එන්නේ මොකද්ද? 4 වෙනි පිළිතුර. මොකද්ද? ස්ථාවර නියෝග මත කරපු ගෙවීම. නේද? අපි දන්නවා බැංකු ප්‍රකාශනයේ තීරුව නේද? හර සහ බැර තීරුව කියලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ හර සහ බැර තීරුව කියලා තියෙනවා. හර බැර. නේද? මේක හර වෙන්නේ අපි බැංකුව අපේ ගිණුමෙන් අඩු කරන දේවල් මේක බැර වෙන්නේ අපේ ගිණුම වැඩි වෙන දේවල්. හැබැයි අපේ ළඟදී අපේ එක වෙනස් වෙනවා. හරිද දුවේ පුතේ? හරි පුතේ. right එහෙනම් අපි 29 ට උත්තරේ අපි මේ විදිහට සාකච්ඡා කරා 4 නේද 29 ට ඔව් ස්ථාවර නියෝග මත කරන ලද අඩු කිරීම එහෙනම් පුතේ අපි යන් 30ට විස්තරයක් අපිට දීලා තියෙනවා ඔන්න බලන්න බැංකු සැලසුම් වලින් දීලා තියෙනවා right පහත් සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 30 31 32 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න ව්‍යාපාරයක 2019 අගෝස්තු 30 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය 12000 කි බැංකු ප්‍රකාශනනේ බැංකු ගිණුමේ ශේෂය 12000 කි නේද බැංකු ගිණුමේ ශේෂය 12000 කි එදිනට ලද බැංකු ප්‍රකාශනයේ වෙනස් ශේෂයක් දක්නට තිබුණි වෙනසට හේතු මෙසේය වෙනසක් තිබිලා තියෙනවා වෙනසට හේතු ටික අපට දීලා තියෙනවා ප්‍රශ්න 3කට තමයි මේ අපෙන් අහන්නේ ඈ ඒ කියන්නේ ලකුණු මෙතන බලන්න පුතේ එතකොට නේද ලකුණු 3ක් තියෙනවා කියලින් මෙතන ඒ බැංකු ගාස්තු රුපියල් 1200යි ඍජුව ලැබී ඇති ණය ගැති ප්‍රේෂණ රුපියල් 4000යි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්වල වටිනාකම 4800යි තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත්වල වටිනාකම රුපියල් 5000යි කියලින්ම බැංකු සැලසුම් ගාණක් තමයි ඔය දීලා තියෙන්නේ. ඒකට සටස් කළා මේකේ උත්තර ටික හදාගන්න පුළුවන් වෙන්න ඕන. නේද? අයියේ සෙකන්ඩ් පේපර් එකයි කාලයක් නැහැ නේ අපිට ෆස්ට් පේපර් එකට. නේද? ඒ හින්දා ප්‍රශ්න 40ට අපි ඉක්මනට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. බලමු. බැංකු ප්‍රකාශනයේ බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අඩු වගයක් ගැනීමට බලපා ඇති ගනුදෙනු වන්නේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අඩු වගයක් ගැනීමට බලපා ඇති හේතු මොනවාද right බලමු 30ට උත්තරයක් දෙන්න බලන්න දරුවෝ 30 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න
බලමු කොහොමද හඳුනාගන්නේ කියලා. කොදෙන්න බලන්න. රයිට් උත්තරයක් දුන්නා එක්කනේ කේදුව තමා දිගටම දෙන්නේ දරුව තමා දිගටම උත්තර දෙන්නේ දහම් හොඳයි. රයිට් දහම් හොඳයි උත්තර දෙනවා දිගටම. තව බලන්න කවුද ඉන්නේ කියලා. ඔව් අපි උත්සාහයක් දරමු කොහමද? බැංකු ගාස්තු අය කරාම අපේ බැංකු ප්‍රකාශනයේ නැත්තම් බැංකු ප්‍රකාශනයේ වටිනාකම අඩු වෙනවනේ. අපෙන් අඩු වෙලා නැහැ. නේද? ඍජු ප්‍රේෂණ ලැබි. ආ අපට එකතු වෙලා නැහැ බැංකුවට එකතු වෙලා. බැංකු ශේෂය වැඩි. නේද? අපෙන් අහන්න මොකද්ද ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අඩු වෙන. අපේ අඩුයි බැංකුවේ වැඩි. එහෙනම් අපේ අඩු වෙන්න හේතුවක් තමයි ඍජු ප්‍රේෂණ ලැබීම. ඍජු ප්‍රේෂණ ලැබෙන්නේ කොහෙද? බැංකුවට. නේද? බැංකු ගාස්තු අය කරාම අපට වඩා බැංකු ශේෂය අඩු වෙනවා. හැබැයි ඍජු ප්‍රේෂණ ලැබුණම අපට වඩා බැංකු ශේෂය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ නිකුත් කළා නමුත් ගෙවීමට ඉදිරිපත් නෝ. ඔව් අපි නිකුත් කළා. අපේ ගිණුමෙන් අඩු වෙලා නමුත් බැංකුවට ඉදිරිපත් කළා නැත්නම් තාම බැංකුවේ අඩු වෙලා නැහැ. තැන්පත් කරන නමුත් උපලබ්ධ නෝ. අපි වැඩි වෙලා බැංකුවේ වැඩි වෙලා නැහැ. එහෙනම් පොඩි අපට උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? BC නේද? BC. එහෙනම් 30ට එන්නේ මොකද්ද පුතේ? දෙවෙනි පිළිතුර BC. හරිද? කලබල වෙන්න එපා. නේද? අපිට ඒවා තියරි ක්ලාස් එකේදී බොහොම පැහැදිලිව නිරවුල්ව බැංකු සහ බැංකු ගිණුම සහ බැංකු සැසඳුම හොඳටම කරන පාඩමක්. රයිට්? හොඳටම ළමයිට අවශ්‍ය පාඩමක්. ගානකුත් අනිවාර්යයෙන්ම වෙනවා. MCQ එකෙත් ප්‍රශ්න අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද පුතේ? ඒ හින්දා ඒ ගැන හොඳට උනන්දුවක් දක්වන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් අපිත් එක්ක තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද පුතේ? හරි අපි කාල වේලා යන හින්දා 31ට යන්න. බැංකු ගිණුම සංශෝධනය කිරීමට යොදා ගන්න ගනුදෙනු 1. ආ බැංකු ගිණුම සංශෝධිත බැංකු ගිණුම කියලා ඔකට හදනවන එක. අන්න ඒ සංශෝධිත බැංකු ගිණුමට අපි මොකද්ද යොදා ගන්න ඕන ගනුදෙනු 2 මේ. නේද? මොකද්ද පුතේ? මොකද්ද යොදා ගන්න ඕනේ? 31ට මොකද්ද පුතේ? උත්තරයක් දෙන්න බලන්න. කොහෙන්ද බලන්න 31ට උත්තරයක් ඉක්මනට. කාල වේලාව යනවා. නේද? අපිට ගන්න වෙන්නේ මොකද්ද? බැංකු ගාස්තු සහ ඍජු ප්‍රේෂණ නේද? ඒව අපේ ගිණුමේ සටහන් වෙලා නැහැ. ඒව බැංකුවටයි කෙලින්ම ගනුදෙනු සටහන් වෙලා තියෙන්නේ බැංකුවේ. ඒ හින්දා ඒ දේවල් අපේ ගිණුමේ අපි සටහන් කරගන්නවා. ඒක තමයි අපි බැංකු ගිණුම සංශෝධනය කරනවා කියලා කියන්නේ. තේරුණාද පුතේ? ඔව් පැහැදිලිකම් තියනවා නම් කරුණාකරලා අපේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අපි මේ දේවල් පැහැදිලි කරලා දෙනවා. එහෙනම් උත්තරේ ඉන්නේ 31ට 2. හරිද? හරි දැන් මේක සමහරවිට ඔකට ලේසි ඇති අයියේ. මේක පුතේ ඔකටගේ පළවෙනි වාරේ පේපර් එක. නේද? දැන් හරිනම් ඔකටට සාකච්ඡා කරන්න ඕනේ තුන්වෙනි වාරේ පේපර්. අපි ඒවා කරනවා ඉදිරියට. රයිට්? ඒවා හොඳ පේපර්ස් කට්ටලයක් අපි ලැහැත්ති කරන් ඉන්න ඒවා අපි කරනවා ඔකට. ඒ හිඳ දිගින් දිගටම අපිත් එක්ක පන්තියේ සහභාගී වෙලා ඉන්න. මීට වඩා හොඳ පේපරයක් අමාරු ප්‍රශ්න දින පේපරයක් අපි ලබන සතිය සාකච්ඡා කරනවා. මේක සෙකන්ඩ් පේපර් එක. රයිට්? ඊට පස්සේ අපි දෙවෙනි වාරේ පේපර්ස්, තුන්වෙනි වාරේ පේපර්ස් වෙනත් අධ්‍යාපන කලාපවල ලංකාව පුරා තියෙන පළාත් පේපර්ස් අපි සාකච්ඡා කරනවා. මෙතනත් ඉන්න පුළුවන් විවිධ පළාත්වල ළමයි. නේද? ඔකට්ටේ පළාතේ පේපර් උත් සාකච්ඡා කරනවා. ඔකට්ටේ පළාතේ නොවන තව පේ පළාත් 8ක් තියෙනවානේ. එතකොට මේ පළාත් 8ේ පේපර් උත් අපි සාකච්ඡා කරනවා. රයිට්? ඒ හින්දා හොඳ දැනුමක් ඔකට්ටේ දැනුම තහවුරු කරගන්න පුළුවන් අපිත් එක්ක දිගටම රැඳිලා හිටියොත්. යාළුවන්ටත් මේ ලින්ක් එක ෂෙයාර් කරන්න. මේ ලින්ක් එකෙන් තමයි පුතේ හැමදාම පන්තිට සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? ඒ හින්දා ඔයාගේ යාළුවෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ ওই ලින්ක් එක යවන්න. මෙන්න ඊට දෙකට තියෙන account class එක ඔයා log වෙන්න. ආයේ දවසින් දවස අපි ලින්ක් දෙන්නේ නැහැ. ওই ලින්ක් එක තමයි හැමදාම මේ දෙකේ ක්ලාස් එකට පාවිච්චි කරන්නේ සෙනසුරාදා. ඉරිදා ලින්ක් එක වෙනයි. ඉරිදා ලින්ක් එක වෙනයි. ඉරිදා ලින්ක් එක මේ පන්තියට සහභාගී වෙන්න කැමැත්ත ප්‍රකාශ කරපු ළමයිට විතරයි අපි යවන්නේ. හරිද? මේ ලින්ක් එක අපි හැමදාම ওই ලින්ක් එකෙම තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ හින්දා ඔකටට ඕනේ යාළුවෙකුට ඔබ ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒලා යාළුවොන්ට කරන උදව්වක් නේද? උපකාරයක් විදියට. හරි පුතේ 32. 2019 8යි 30 දිනට සංශෝධිත මුදල් පොතේ ශේෂය සංශෝධිත මුදල් පොතේ ශේෂය නේද? සංශෝධිත මුදල් පොත කියන්නේ අතන සංශෝධිත බැංකු ගිණුමම තමයි. හරිද? රයිට්? අපේ ළඟ තියෙනවා කොච්චරද දැනට 12000ක්. එහෙනම් බැංකු ගාස්තු ගෙවනවා 1200ක් අඩු වෙන්න ඕනේ 1200ක් නේද? ඍජු ප්‍රේෂණ ලැබිලා තියෙනවා 4000ක් 4000ක් එකතු වෙන්න ඕනේ 16000යි 16000න් 1000ක් ගියම් 15යි 15න් තවත් ගියම් කිය දෙන්නේ පුතේ. කියදෙන්නේ 32ට 14800යි නේද? හදලා පෙන්නන්න ඕනේ නෑනේ 14800යි අයියේ.
අපි ළඟ 12000ක් තියෙනවා 12000ට ඍජු ප්‍රේෂණ 4000 එකතු වෙනවා. එතකොට 16000යි. බැංකු ගාස්තු 1200 අඩු වෙනවා. එතකොට පුතේ ඔක්කොම එනවා කීයක්ද? අඩු වුණාම 14800යි. රයිට්? අපි ඔවා තියරි ක්ලාස් එකේ ඉඳන් 1 by 1 1 by 1 1 by 1 පොයින්ට් එකෙන් පොයින්ට් එක පොයින්ට් එකෙන් පොයින්ට් එක පැහැදිලි කරනවා පුතේ. අද අපට එහෙම ලොකු වෙලාවක් නැහැ නේද? තව විනාඩි 10යි තියෙන්නේ අපට. රයිට්? ඉතින් අපි තව ප්‍රශ්න ඉදිරියට ටික සාකච්ඡා කරලා ඉවර කරන්නත් ඕනේ. හරි. එහෙනම් අපි යම් පුතේ 33ට සරලාගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමය 4000කි. ඔන්න ඔකට තවත් වැඩගත් පාඩමක් සුළු මුදල්. නේද? අපි ඒකත් මේ මාසෙදී ඉදිරි ඉරුදා දිනවලදී සාකච්ඡා කරනවා. සියලු මූලික පොත් ටික සාකච්ඡා කරනවා. මූලික පොත් ටික සාකච්ඡා කරනවා, ලෙජරේට පිටපත් කරනවා, ශේෂ පරීක්ෂම දක්වාම අපි ගණන් හදනවා. හරිද? ශේෂ පරීක්ෂම දක්වාම තනිකර ශේෂ පරීක්ෂම දක්වා ගණන් හදනවා. එතකොට ඔකට මේ සමස්ත අවබෝධය ලැබෙනවා. හරිද? 33 උත්තරය එවලා දෙනවා බලමු. ඔව් 33ට බලන්න මොකක්ද එන්නේ කියලා. සරලාගේ ව්‍යාපාරයේ අග්‍රමය 4000යි ජනවාරි මාසයේ සුළු මුදල් වියදම් වල එකතුව 3700යි 19 පෙබරවාරි පළවෙනි දිනට 4700ක් ප්‍රතිපූර්ණේ කරන ලදී. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශනය. හොඳට මතක තියාගන්න ඕක තමයි වැඩගත්. පැන්සලින් ඉරක් ගහගන්න අන්ඩර්ලයින් කරගන්න ඒක. සාවද්‍ය ප්‍රකාශනය. සාවද්‍ය ප්‍රකාශනය. පෙබරවාරි මාසයේ සුළු මුදල් අග්‍රමය 700කින් වැඩි කර ඇත. පෙබරවාරි මාසයේ සුළු මුදල් අග්‍රමය 5000කි. ජනවාරි 31 දිනට සුළු මුදල් බාරකරු දී ඉතිරි රුපියල් 300කි. පෙබරවාරි මාසයේ සිට සුළු මුදල් අග්‍රමය 1000කින් වැඩි කර ඇත. නේද? පෙබරවාරි මාසයේ සිට සුළු මුදල් අග්‍රමය 1000කින් වැඩි කර ඇත. බලමු මොකද්ද සාවද්‍ය ප්‍රකාශනයේ වැරදි ප්‍රකාශනයේ 33ට එන්නේ පුතේ මොකද්ද? 1. මොකද්ද පෙබරවාරි මාසයේ සුළු මුදල් අග්‍රමය 700කින් වැඩි වී ඇත කියන කාරණා. නේද? හැබැයි 4000යි පළවෙනි දින 4700ක් ප්‍රතිපූර්ණේ කරාට පුතේ අපි ඒ වෙනකොට 3700ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් ප්‍රතිපූර්ණේ වෙන්න ඕනේ පුතේ කොච්චරද? 3700ක්. හැබැයි මෙයා ප්‍රතිපූර්ණේ කරලා තිනවා 4700ක්. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අග්‍රමය 1000කින් වැඩි කරලා තිනවා. ඒකයි අග්‍රමය ප්‍රතිපූර්ණේ කිරීම 3700ට තව 1000ක් එකතු කරලා දීලා තිනවා. හේතුව තමයි අග්‍රමය වැඩි කරලා තියෙනවා. කොච්චරකින්ද? 1000කින්. එහෙනම් ඒ සියල්ලම නිවැරදි. පළවෙනි පිළිතුර තමයි සාවද්‍ය ප්‍රකාශනයේ විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. හරිද පුතේ? මේ පන්තියත් එක දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉන්නකතර ඔකට මේ MCQ පේපර් වලට, බහුවර්ණ පේපර් වලට, ව්‍යුහගත පේපර් වලට කොහොමද උත්තර ලියන්නේ? කොහොමද අපි මේවට සූදානම් වෙන්න ඕන කියන කාරණේ ඉගෙන ගන්න පුළුවන්. හරිද? අපි ඊළඟ සතියේ ගණන් හදන්න පටන් ගන්නවා. පේපර් වල ගණන්. නේද? මේක සෙකන්ඩ් පේපර් එක අපි සාකච්ඡා කරනවා. අපි බලාපොරොත්තු වෙන එක accounts කොටස ඉස්සලා හදන්න. accounts ටික සාකච්ඡා කරන්න. නේද? ළමයිට accounts ටික තමයි ටිකක් කාලයක් ඕනේ අවබෝධ කරගන්න. right? ඒ හින්දා අපි ඒකට සූදානම් වෙන්න සූදානමක් විදිහට අපි accounts ටික සාකච්ඡා කරනවා මුලින්. හරිද පුතේ? right. ඊට පස්සේ අපි අන්ති 34ට පහත දැක්වෙන ගණදෙනු අතරින් ගණුම් ජර්නලයේ සටහන් කරන ගණදෙනුව කුමක්ද? හරි. ගණුම් ජර්නලයේ මොකද්ද පුතේ සටහන් කරන්නේ අපි සාමාන්‍යයෙන්? වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. බලන්න ඊට අදාළ ගණදෙනුවක් තියෙනවද කියලා. ඔව් තියෙන. අපිට මොකද දෙවෙනි එකේ තියෙනවා 16000 1000ක බඩු තොගයන් ණය පදනම් මත ගැනීම. නේද? බඩු තොගය වෙළඳ තොගය තමයි අපි ගැනුම් ජර්නල් එකේ සටහන් කරන්නේ. ජංගම නොවන වත්කම්, එහෙම නැත්නම් අපි කියන ස්ථාවර වත්කම් ණයට ගැනීම ගැනුම් ජර්නලේ සටහන් කරන්නේ නැහැ පුතේ. ණයට ගැනීමක් වුණාට ඒවා අපි සටහන් කරන්නේ වෙනම මූලික පොතක. නේද? මොකද්ද මේ මූලික පොත? මතක් කරගන්න මතක් වුණාද? ස්ථාවරවත්කම් ණයට ගැනීම සටහන් කරන මූලික පොත මොකද්ද? අන්න ඕව තමයි ළමයි විභාගෙදි ප්‍රශ්න කරන්නේ. නේද? ළමයි ණයට ගැනීම ගැනුම් ජර්නලයේ, ණයට ගැනුම් ගැනුම් ජර්නලයේ, ණයට ගැනුම් ගැනුම් ජර්නලයේ කියලා මතක තියන් ඉන්නවා. හැබැයි පුතේ මොනවද ණයට ගන්න කියන එක මතක තියාගන්නේ නැහැ. එකපාර දුන්නම ස්ථාවරවත්කම් ණයට ගැනුම් කියලා ලියුවා ගැනුම් ජර්නලයේ, උත්තරේ වැරදි, ලකුණු නෑ ඔහෙලට. හරිද පුතේ? එහෙනම් 34ට එන්නේ මොකද්ද? දෙවෙනි පිළිතුර. අපි ඉක්මනට යන් 35 ප්‍රශ්නෙට. රයිට්? 35ට යන් අපි ඉක්මනට. රයිට්? හරි. 35 තියෙනවා මොකක්ද? නදීරගේ ව්‍යාපාරයේ විකුණුම් ජර්නලයේ පහත දැක්වේ. ආ විකුණුම් ජර්නලයේ දීලා තියෙනවා අපිට. නේද? ඒකේ 1 2 3 ස්ථානවලට පිළිවෙලින් ඔය බලන්නකෝ පුතේ. ආකෘතිය ගැන අපෙන් අහලා තියෙන්නේ. නේද? ඉතින් බලන්න පළවෙනි වාරේ පළවෙනි පේපර් එකට මෙහෙම ඇහුවා කියන්නේ ඕ ලෙවල් එකටත් ඕවා නා ඉන්න හේතුවක් නැහැ. අහන්න පුළුවන් නේ. ඇයි?
ළමයි ඕ ලෙවල් කියලා ලොකු ලොකු ඒවා බලාගෙන ලොකු ලොකු ඒවට තම අවධානය යොමු කරන්නේ ආකෘති ටික හරියට මතක නැහැ විකුණුම් ජර්නලි හදන්න පුළුවන් හැබැයි රූල් කරන්න ගියාට පස්සේ කල්පනා කරනවා මෙතෙන්ට එන්නේ මොකද්ද මෙතෙන්ට එතකොට මේක කොහෙටද ගෙනියන්නේ ඇයි ගණන් හැදුවට ආකෘති ඔළුවේ නැහැ නේද බලන්න ආකෘතිය මුල් කරගෙන ප්‍රශ්නයක් අහලා දෙනවා මොකක්ද එන්නේ පුතේ එහෙනම් පළවෙනි එකට එන්න ඕනේ මොකද්ද විකුණුම් ජර්නල් යන්නම් එන්න ඕනේ මොකද්ද පුතේ 35ට එන්න ඕනේ නේද විකුණුම් ජර්නලයක් නම් එන්න ඕනේ මොකද්ද 35ට ඉන්වොයිස් යන්ක එන්න ඕනේ විකුණන්නේ අපි ගැනුම් කරුවෙකුට එහෙනම් ගැනුම් කරුවෙන්න ඕනේ කොහෙටද අපි මේක බැර කරන්නේ විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ එහෙනම් 35ට එන්නේ පුතේ 4 35ට එන්නේ 4 ඒතෝ මූලික පොත් බලන්න මූලික පොත් වලින් ප්‍රශ්න කීයක් මේ පේපර් එකේ අහලා තිබද අපි ඔය එකට අදාළ සියලු පාඩම් ටික මේ ඉදිරි ඉරිදා දවස් දෙක තුනේ අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. ඔකටට තාම ප්‍රමාද නැහැ. ඒව දැනගන්න ඕන නම් ඔකටට පුතේ ඒ විදිය පාඩමක් නැවත අහගෙන හිටියත් ඔකට ටික දැනුම අලුත් වෙනවනේ. ඔකටියම මූලික පොත් පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරා වගේ තමයි. ඒ පන්ති ටික සම්බන්ධ වුණා කියන්නේ. නේද? මේ දවස්වල ගෙදර ඉන්නේ ඔකට නේද? වෙන වැඩක් නැහැ. අධ්‍යාපනයට පුළුවන් තරම් යොමු වෙන්න. නේද ළමයි හොය හොය පන්ති යනවා අයියේ ළමයිට දෙමව්පියෝ ළමයිව හොය හොය පන්ති වලට දානවා අයියේ වෙනදා වගේ නේද වෙනදා පුතේ දරුවෙක් දවස් 5ක් උදේ 8 ඉඳලා හවස 2 වෙනකන් අධ්‍යාපනයේ ඉන්නේ අද එහෙම නැහැ ළමයිට නේද දැන් අවුරුද්දක් අවුරුදු එක හමාරක් විතර ළමයිට ඒ අධ්‍යාපන රටාව වෙනස් වෙනවා නේද එහෙම පැය 5ක් 6ක් එක දිගට අධ්‍යාපනය රැඳෙන්නේ නැහැ ළමයිට වැඩි වුණොත් පැයක දෙකක පන්තියක ඉන්නවා ආයෙ සෙල්ලම් කරනවා තර අධ්‍යයනය කරපු ඔක්කොම අමතක නේද कंप्यूटर सिस्टम සමනල ෆර්නිචර් වෙතින් ලීපඩු ණයට ලබා ගැනීමෙන් නැති වූ වගකීම පියවීම සඳහා රුපියල් 15000ක චෙක් පතක් එම සමාගමන නිකුත් කරන ලදී. එම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දක්වන්න. හරි. අපි මොකද දෙවිලා දෙන්නේ චෙක් පතකින් නේ ගෙවලා තියෙන්නේ. එහෙනම් මොකද දෙන්නේ පුතේ? චෙක් පතකින් ගෙවනවා කොට සම්බන්ධ වෙන්න ඕනේ මොකද්ද? බැංකු ගිණුම. නේ. ඔකට ටික මට්ටමේදී අපි ඒක සටහන් කරන්නේ බැංකු ගිණුම. රයිට්. ඒ ලෙවල් වලට යනකොට කතන්දර ටිකක් වෙනස් වෙනවා. ඒ හින්දා ඒව ගැන එච්චර හිතන්න දෙපා. සමහර ගුරුවරු ඒ ලෙවල් වල ඒවා ඔකටට ගන්න. රයිට් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ ලෙවල් ළමෙක් ප්‍රතින දැනුම නෙවෙයි ඔකට එකෙන් පරීක්ෂා කරන්නේ. හරිද? එහෙනම් ඔකට එකේ විශේෂ නිර්දේශක අදාළව චෙක්පත් මගින් ගනුදෙනු කරනවා බැංකු ගිණුමේ සටහන් කරන්න ඕනේ කියලා තියෙනවා. රයිට් ඊට වඩා ප්‍රායෝගිකව ඒක නොවුනට ඒක ඔකටට අදාළ වෙන්නේ නැහැ. ඔකට එකේ විශේෂ නිර්දේශය තියෙන්නේ බැංකු ගිණුමේ සටහන් කරනවා. ඒ ලෙවල් වලට අපි ඔක සාකච්ඡා කරනවා වෙන විදිහකට. එහෙනම් ඔකටට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔකට එකේ විශේෂ නිර්දේශය සංශෝධනය වෙනකන් චෙක්පත් මගින් කරන ගනුදෙනු මූලික පොත වෙන්නේ බැංකු ගිණුම තමයි. හරිද පුතේ එහෙනම් පිළිතුර එන්නේ ගෙවීම් වවුචරය සහ බැංකු ගිණුම කියන කාරණේ 37ට එන්නේ 3. 38 ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන්ව තිබූ සංලක්ෂයක් පහද දැක්වේ. ඕම් බලන්නකො ඉතින්. නේද? කවුද හිතුවේ සංලක්ෂ වලින් ප්‍රශ්න අහයි කියලා? නේ ළමයි සංලක්ෂය ගණන් ගන්නෙත් නැහැ නේ? සමහර ළමයි. ඒක මොකක් හරි ලියා ගන්න කියලානේ ගුරුවරු කියන්නේ. සංලක්ෂය හරිද ඕ කමන්නේ මොකක් කරලා ලියා ගන්න කිව්වේ එහෙම නෑ පුතේ සංලක්ෂණුත් ප්‍රශ්න අහනවා බලන්න නේද මොකද්ද කියන්නේ සංලක්ෂණ අපිට දීලා තිනවා යන්ත්‍ර අලුත් ඇඩියාවට වැය වූ රුපියල් 6000 යන්ත්‍ර ගිණුමේ හර කිරීමේ වරද නිවැරදි කිරීම ආ මෙයා අහනවා මේ සංකල්පයට අදාළ පැවති යුතු ජර්නල් සටහන වන්නේ අදාළව පැවති යුතු ජර්නල් සටහන වන්නේ මොකද්ද මෙහෙම සංලක්ෂයක් ලියන්න අපි ලියන්න ඕනේ ජර්නල් සටහන මොකක්ද කියලා. නේ? ඔය කට්ටියට තියෙන ප්‍රශ්නේ මොකද නේද? විත්ත සටහන ලියන සංලක්ෂය කොහොමද ලියන්නේ? නේ? ගොඩක් ගුරුවරු ඔබ කියලා දෙන්නේ නැහැ. ඔය මොකක් හරි ලියාගන්නද දරුවෝ? ඉතාලි දෙනකොට අදාල මොනව හරි ලියාගන්න එදෙනි? ආන්න සංලක්ෂය. ඉතින් අරෝ ඒකේ පත හැල්ලක් ලියාගන්න. එහෙම ලියලා වැඩක් නැහැ නේ. කොහොමද සංලක්ෂය ලියවෙන්න ඕනේ පුතේ? ගණදෙනුවට අදාල සාරාංශයක් තමයි ලියවෙන්නේ. ගනුදෙනුව සංක්ෂිප්තව ප්‍රකාශ කිරීමක් තමයි සංලක්ෂණය වෙන්නේ. එහෙනම් අලුත්ඇඩියා ගිණුම අලුත්ඇඩියා රුපියල් 6000 යන්ත්‍ර ගිණුමේ හරට සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම නම් මොකක්ද දෙන්න ඕනේ පුතේ? බලන්න හොඳට. පළවෙනි පිළිතුර දෙවෙනි පිළිතුර 3-4 කියවලා බලන්න හොඳට මොකක්ද දෙන්න ඕනේ? යන්ත්‍ර අලුත්ඇඩියා ගිණුම හර
යන්ත්‍ර ගිනුම බැර. ඇයි ඒ? මේක යන්ත්‍ර ගිනුමට දාලා තියෙන අලුත් වැඩියා කිරීමේ වියදම. ඒක එහෙම වෙන්න බෑනේ. නේද? යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ වියදම යන්ත්‍ර ගිනුම හරවෙන්න බෑ. ඒක ප්‍රාග්ධනගත කරන්න බෑනේ. ඒක අයබාර වියදම. එහෙනම් ඒක වියදම් ගිනුමකට යන්න. එහෙනම් ඒක අපි වත්කම් ගිනුමෙන් අයින් කරනවා. යන්ත්‍ර ගිනුමෙන් අයින් කරන්න ඕනින්ද යන්ත්‍ර ගිනුම බැර කරනවා. වියදමක් කින්ද අපි ඒක අදාළ වියදම් ගිනුම හර කරනවා. අන්න ඕකයි වෙන්නේ. රයිට්. ඒකතර අපි ඒවා වැරදි නිවැරදි කිරීම යටතේ අයබාර වියදම් ප්‍රාර්ථන වියදම් මොව මොනවද කියලා අපි ලස්සනට කියලා දෙමු. හරිද? මෙහෙම දැන් මුලට සිදුවිච්ච වැරද්දන් නිවැරදි කිරීමක් නේද? ඒ හින්දා අපි ඒ පාඩම් වල ඒවා තීරේ කොටස් කරනවා. ඔකට පොතේ මේවා පැටි ඉගෙනගෙන තිබ්බත් නැවත නැවත මේවා ගුරුවරයෙක් කියලා දෙනකොට ඔකට නැවත අහන් හිටියොත් ඔකට ටික දැනුම තමයි පොතේ තහවුරු වෙන්නේ. නේද? ඒ හින්දා හැකියාව තියෙන දරුවෝ ඉන්නවා නම් මේ තීරේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලන්න සැප්තැම්බර් මාසෙට සම්බන්ධ වෙලා ඔකට ටික දැනුම කොයි මට්ටමකින් වැඩි කර ගන්න පුළුවන්ද තහවුරු කර ගන්නද පුළුවන් ද කියලා. හරිද පුතේ? රයිට්. අපි යමු 39ට. තව ප්‍රශ්න දෙකයි. 39. ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුමක හර තීරයේ එකතුව මුල ශේෂ පිරික්සුම ප්‍රශ්නයක්. හර තීරයේ එකතුව 420,000ක්ද බැර තීරයේ එකතුව 380,000ක්ද විය. මේ වෙනසට හේතුව ලෙස අනාවරණයේ ඌයේ ආ කොච්චරද පුතේ වෙනස? වෙනස ඉස්සෙල්ලා හොයාගන්න. 420යි 380 නේද? 420යි 380 බිඳුවයි 4යි 40,000ක වෙනසක් නේ තියෙන්නේ නේද? 40,000ක වෙනසක් නේ තියෙන්නේ. ආ එහෙනම් ඒකට හේතුනේ මොකද්ද? ලදපොලි ගිනුම රුපියල් 40,000ක් ශේෂ පිරික්සුමේ හර තීරුවේ සටහන් කිරීම වැඩි වෙලා තියෙන්නේ හර තීරුව. ණයගැටියන්ගෙන් ලද රුපියල් 20,000ක් මුදල් පොතේ මෙන්න ණයගැටි ගිනුමේද හරට සටහන් කිරීම නේද? 20,000ක් එතන. අයි හොඳට කල්පනා කරන්න ඕන. ඊට පස්සේ රුපියල් 40,000ක ගැනුම් ඉන්වොයිස් එකක් පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරීම. රයිට්. ඔබ කොහෙද තියෙන්නේ පොතේ පාඩම මොකද්ද? වැරදි නිවැරදි කිරීමේ පාඩම. අපි ඔක ඉදිරියේදී අපේ තියරි ක්ලාස් එකේදී සාකච්ඡා කරමු. රයිට්. ඉතින් එහෙනම් ගැටළු දින ළමයි ඔයවට සම්බන්ධ වෙන්න පුළුවන්. විකුණුම් ගිනුමේ බැරපැත්ත රුපියල් 20,000ක් අඩු වෙන්න ඉඩ කර තිබෙනවා. මොකද වෙන්නේ පුතේ? මොකක්ද වෙන්නේ ඔබට උත්තරේ? ඔබට උත්තරේ එන්නේ පුතේ 2:39ට දෙවෙනි පිළිතුරෙන්. නේද? දෙවෙනි පිළිතුරෙන්. අයිත් ඔබ පැහැදිලි කරන්න වෙලාවක් නෑ දැන් අපිට කොහොමද වෙන්නේ කියලා. ඇයියේ හරවෙන්න ඕන අගයක් බැර වෙලා තියෙන්නේ. නේද? හරට සටහන් කළා. ඔව්. දෙපැත්තම හරට සටහන් කරාම එතන අපි බලපෑම ගණනය කරලා ගන්න ඕන. නේද? ඒ හිඳ තමයි පැත්ත 40,000ක් වෙනසක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? අයිකතර ඔතන ඔක අපිට එකපාර තීරණය මේ තේරුම් කරලා දෙන්න බෑ. ඕකේ පාඩම ටිකක් දිග පාඩමක්. මේ දෙකපාර තේරුම් කරලා දෙන්න ගියාම ඔක ළමයිට ව්‍යාකූල වෙනවා. රයිට්. නිවැරදි පිළිතුර ඔතන එන්නේ මොකද්ද පුතේ? 39ට දෙවැනි පිළිතුරයි එන්නේ. රයිට්. එහෙනම් අපි ගමු අවසාන ප්‍රශ්නය අද දවසේ. මොකද්ද? ගිනුම්කරණයේ වැරදි නිවැරදි කිරීමට භාවිතා කරන මූලික පොත කුමක්ද? මොකද්ද පුතේ භාවිතා කරන මූලික පොත වෙන්නේ? මොකද්ද? අපි වැරදි නිවැරදි කිරීමේදී කොහෙද ලියන්නේ වා? පොදු ජර්නලයේ නේද? පොදු ජර්නලය. පොදු ජර්නලය. එහෙනම් පිළිතුර වෙන්නේ 2. රයිට් පුතේ. එහෙනම් අපි අද පේපර් එක සම්පූර්ණයෙන් ප්‍රශ්න ටික සාකච්ඡා කරා. නියමිත වෙලාවට අපි විනාඩි 5ක් විතර පරක් වෙලක් පටන් ගත්තා. එහෙනම් දැන් 3:05 ගැටලුවක් නැහැ. රයිට්. බොහොම හොඳයි අද ළමයි ටික මුලින් ඉඳලා අවසානය වෙනකම් බොහොම උනන්දුවෙන් අද පන්තියට සම්බන්ධ වුණා. එහේ ඒකෙම තේරෙනවා ඔකටට මේ වගේ පන්තියක තියෙන අවශ්‍යතාවය නේද? ඔකට කොච්චර උනන්දුයිද තමන්ගේ විෂය විභාගය ගොඩ දාගන්න. තේරුණාද පුතේ? මේක කාණ්ඩ විෂයක් වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඔයාගේ ප්‍රතිඵල ලේඛනයේ නේද? තවත් එක ගිනුම් කරන්නේ කියන්නේ තවත් එක ඒ එකක් නේද? මේ ඒ කියන රිසල්ට් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් ඔකට තියෙනවා. මේ ඔකටියට 9As ගන්න පුළුවන්. ඒ 9ක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් පුතේ මේවා සම් විෂයන් කියලා නැත්නම් කාණ්ඩ විෂයන් කියලා නොසලකා හරියත් ඔක මොකද්ද වෙන්නේ? ඔකට ලබා ගන්න තියෙන තව ඒකක් තමයි අඩු වෙන්නේ. හරිද? ඒ හින්දා මේ විෂයන් ගැනත් ඔකට උපරමයෙන් උනන්දු වෙන්න ඒකක් ගන්න බොහොම පහසුයි. හරියට අවබෝධයෙන් පාඩම් වලට සම්බන්ධ වුණා. හරිද දුවේ පුතේ? එහෙනම් අපි අද පාඩම අවසන් කරනවා. ඔකට නැවත මතක් කරනවා තියරි කොටස්. තියරි කියන්නේ පුතේ මෙතන රිවිෂන් එකක් වෙන්නේ. 10 11 සියලු විෂය කොටස් ටික බොහොම අංග සම්පූර්ණව අපි කියලා දෙනවා. ඔය කට්ටියට අවශ්‍ය නම් ඒකට සම්බන්ධ වෙන්න 0.70 122යි
अवश्य मेसेज मुदल गेवीम संबंध मगत साकाचा विसंद रईट मुदल गेवीम क्लास मगे अरगंटे आट सब्जेक्ट क्लास अवश्यना गेवीम संबंध अभी फस्टे दिमापत्ते साकाचा एक मनोहरी करग रईट एक प्रश्न ఏనందుయేపుతే అపి ఆదర దవస పంక్తి అవసన్ కరంటై సూదానం వెన్నే ఒకట్టియట దిగడమ మే పంక్తి సంబంధంట యాలువంట దనుం దెంట మే పంక్తి సంబంధం ఎతకొట ఒకట్టిక విషయ దనుమ ఇదిరేట దివును కరగన యంట పుల్వం ఏనం పుతే అపి ఆదర పంక్తి నతర కరమ తిరుదనం పరిస్సమేన్ గెదరట వేళ ఇండోనే నే దానవశ్యకమ అందు మన యంటవా బహుమ ధర్మ తత్వ్యక్ తీని రటే గెదరట వేళ ఒకట్టిక పంక్తియక్ కరగన బహుమ ආරක්ෂාකාරීව ඉන්න. රයිට්. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක් වේවා. අද දවස් අපි පන්තිය අවසන් කරමු. आई बोन पुते आई बोन।